සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතේ සැමරීම කියන දේ හැම දෙයක්ම හැම කෙනෙක්ම අයිති කරගන්න ඕන දෙයක්. ඒතර මේ සමරන්න සත්ව ලෝකයේ දන්නවා. සමරන්න ශාක ලෝකයක් දන්නවා. සමරන්න මනුස්ස ලෝකයක් දන්නවා. එනිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ පුදුමාකාර එක එක නානා ප්‍රකාර විදීන් වලට මේ විශ්වයම සමරනවා. ඔබ අරගෙන බැලුවොත් කාර්යයේ වලාකුළු ගහගෙන යන විදිය, තාරකාවන් බැබලෙන විදිය, ඉරහඳ පායන විදිය, මුහුදේ රැලි ගහන විදිය, සුළං හමන විදිය, මේ ඔක්කොම දිහා බලාගෙන ඉන්නකොට ඒක ඇතුලේ තියෙන ඒ සුන්දරත්වය, ඒ තියෙන මනහර බව, ඒ දැකුම් කළු බව සහ ඒගොල්ලන් ගාව තියෙනා වූ ආදරය පුදුම විදියට පේන්න පටන් ගන්නවා. ඔබ්සර්ව් කරලා බලන්න. එතන මේ මිනිස්යාගේ ජීවිතේ උදේ පටන් හැන්දෑ වෙනකම් වැඩ කරලා ඒ මිනිස්යා සමරන්නේ කොයි විදියටද? දෙවියන් වහන්සේ නම් ලෝකේ මවලා උන්වහන්සේ මොකද කරේ? සමරන්න පටන් ගත්තා. සතුටු වෙන්න පටන් ගත්තා. ඈතට ගිහිල්ලා බැලුවා. ළඟ ඉඳලා බල්ලා කියනවා මැවීම අලංකාරයි. ජේසුස්වාමීන් වහන්සේගේ ජීවිතේ අරගෙන බැලුවොත් උන්වහන්සේ සැමරුවා. උන්වහන්සේ කනබුන වෙලාව ඒ මොහොත ඉතාම සුන්දර මොහොතක් කරගත්තා. උන්වහන්සේ ඒ මොහොතේදී ඔවුන් සතුටු කරගන්නවා වගේම දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගත්තා ඒ සැමරීමේදී. ඒ සාදරම් මේ තාත්ති පුතේ දුවේ මනුස්ස මට්ටම තුල ඔබේ මගේ ජීවිතේ සැමරීම කියන දේ අඩු කරන්න එපා. ඔබේ උපත, ඔබේ උපන්දිනය සමරන්න මතක තියාගන්න. ඔබේ පුතාගේ දුවගේ උපන්දිනය පොඩි කාලේ ඉඳලා සමරන්න. ඒ වගේම ෆොටෝස් ගන්න. ඒකට ඇල්බමයක් හදන්න. අවුරුද්දෙන් අවුරුද්දට ඇති වෙන වෙනස. ඊට පස්සේ කතා කරද්දී ඔබට පුළුවන් වුණොත් කවදා හරි දැන් ගොඩාක් වෙලාවට ටෙක්නොලොජි එක දියුණු නිසා ඔවුන්ගේ වොයිස් කට් එකක් අරන් බලන්න. වචන මේ එක එක උච්චාරණය කරනකොට ඒව කොහොමද උච්චාරණය කරන්නේ? ඒව ටික රෙකෝඩ් කරලා බලන්න, ඇල්බම් එක හදලා බලන්න, ඒක තියන්න කවදා හරි. මේක තමයි දරුවගේ පෞරුෂත්වයේ තුල ඒ ගමන යනකොට දරුවට දැනෙන්න පටන් ගන්නවා. මට අමතක වෙච්ච කාලයක, මට මතක නැති කාලයක පවා මම මේ විදියට තමයි මගේ උපන්දිනයන් සමරලා තියෙන්නේ. ඉතින් මේ සමරීම කියන දේ නරක දෙයක් නෙමෙයි. ගොඩක් අය කියනවා ෆාද නාකි බර්ත්ඩේ ෆාද, වයසක බර්ත්ඩේ ෆාද, මේවා සමරන්න දේවල් නැහැ. නැහැ, ඔබේ achievements ඔක්කොම සමරන්න. අවුරුද්දක් පුරාවට ඔබ අයිති කරගත්ත දේවල් ඔබ සමරන්නට ඕනේ. මගේ පෞද්ගලිකව ඔබ ඇහුවනම් මගේ හැම බර්ත් එකක්ම මම සමරනවා. මගේ හැම ඕඩිනේෂන් ඇනිවර්සරි එකක්ම සමරනවා. හැබැයි මගේ හැම දවසක්ම මම සමරනවා. රැට මම සමරනවා. මම ස්තුති කරනවා. මම සතුටු වෙනවා. මම තෘප්තියටපත් වෙනවා. උදේ ඉඳලා හැන්දෑ වෙනකම් කරපු වැඩ තුල, ඒ කරපු සේවය තුල, ඒ ලැබුණු සතුට මේ මොහොතේදී පුදුම විදියට මගේ ශරීරයේ ඔළුවේ ඉඳලා කකුල වෙනකම්ම මම භුක්ති විඳිනවා. මගේ දු කරදර කම්කටොළු බාධක ඇදවැටීම් හැලහැප්පීම් ජීවිත අරගලයන් මහන්සීන් තෙහෙට්ටුවීම් කඳුළු කතන්දරයන් ප්‍රතික්ෂේප වීම් ඔක්කොම තියෙනවා. නමුත් මං නින්දට යන්නට මත්තෙන් ඉඩ දෙන්නේ දෙවියන් වහන්සේටත් ඒ වගේම සැමරීමටත්. එනිසා තමයි මේ තාත්ති පුතේ දුවේ මේ සැමරීම තුළ අප්පුඩි දෙකක් තුනක් හරි ගහලා තමයි නින්දට යන්නේ. අන්තිම මොහොතේදී නින්දට යන්නට මත්තෙන් හරි කියනවා well done Daryl. Keep it up. Congratulations. All the best. Kela mam visin mawa appreciate karagannawa samara gannawa. E sadaram me taatti puthe duwe. E nisa oba boost up wevi. Obata hilanga dawase negittamaaya weda karanna puluwam wevi. Anithaya bænna deeta wada, anithaya criticize karapu dewal walata wada, anithaya oba pratikshepa karapu dewal walata wada ඔබ විසින් ඔබව සමරන්න දන්නවා. ඔබේ අතීතයේ ඇල්බම්ස් වලට ගිහිල්ලා බලන්න ඔබ කොච්චර ලස්සන දේවල් කරලා තියෙනවද. ඔබ කරලා තියෙන හොඳ දේවල් මතක් කරලා බලන්න මොනතරම් සුවිශේෂී දේවල් ඔබේ ජීවිතයෙන් සිදු වෙලා තියෙනවද.
තාත්ත කෙනෙක් වශයෙන් අම්ම කෙනෙක් වශයෙන් පුතෙක් වශයෙන් දුවෙක් වශයෙන් ඔබ ව්‍යාපාරිකයෙක් වශයෙන් මේ දේශයට මේ ලෝකයට ඔබ ව්‍යාපාරික කෙනෙක් වශයෙන් විතරක් නෙමෙයි දේශපාලනඥයෙක් වශයෙන් ඔබ කරලා තියෙන සේවය අගය කරලා ඔබ එතන තෘප්තියටපත් වෙලා සමරන්න. එතකොට ඔබට පුළුවන් වේවි අනිත්‍යයට සමරන්න උදව් කරන්න, අනිත්‍යයට සමරන්න යෝජනා කරන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.